දැන් වෙලාව 12:05 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ සමගයි ඔබ එක්වන්නේ. අප අද දවසේදී බොහෝ විට කතා බහට ලක් කළ ප්‍රවීණ වාත්තිවේදී ප්‍රවීණ ගීතරචක ප්‍රේමකීර්තිද අල්විස් මහත්මාගේ 29 වන ගුණානුස්මරණයේ පිළිබඳව ගීතරචකයෙක්, එවැගේම ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි සහ රූපවාහිනී නිවේදකයෙක්, නිෂ්පාදකවරයෙක්, නවකතාකරුවෙක් වශයෙන් ජනාතරයට පාත්‍ර සිටි ප්‍රවීණ වාත්තිවේදී ප්‍රේමකීර්තිද අල්විස් මහත්මා අප අතරින් සමුගෙන වසර 29ක් ගතවන අද දවසේදී එතුමන් ගැන බොහෝ සෙයින් කතාබහට ලක් වුණා ගුවන්විදුලිය තුළදී. ඉතින් අප දැනට සූදානම් වනවා එතුමන්ගේ මතකය පිළිබඳව නැවත ආවර්ජනය කී දෙන්නට ආවර්ජනා තුළින්. ආවර්ජනා අරුණලු ඇතිරෙන හිමිදිරයාමේ සිතුවිලි පවුවේ පෙරදිග අහසේ හිමියනි මම බුදුරැස් දැකගත් තෙමි මම බුදුරැස් දැකගත් තෙමි අරුණලු ඇතිරෙන හිමිදිරයාමේ සිතුවිලි පවුවේ පෙරදිග අහසේ හිමියනි මම බුදුරැස් දැකගත් තෙමි හිමියනි මම බුදුරැස් සුඳුරු සංනිවේදකයෙකුගේ සැමරුම. ඔහු නමින් සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්තිද අල්විස්. කළුවර ගුණු පොත විමන් දවන මග ගමන් කළේ මේ දුර සසර පුරා පස්කම් සම්පත් එක් තැන් කරගෙන ගමන් කළේ මේ දුර සසර පුරා අරුණලු ඇතිරෙන සිතුවිලි පවුවේ පෙරදිග අහසේ හිමියනි මම බුදුරැස් දැකගත් තෙමි හිමියනි මම බුදුරැස් දැකගත් තෙමි. ඒ වික්ටර් රත්නායක ප්‍රේමකීර්තිගේ අතින් ලියවුණු ප්‍රථම ගීතය ගැයූ අයුරු. එතෙන් පටන් ආරම්භී ප්‍රේමකීර්ති වික්ටර් සුසංයෝගය සිංහල ගීත කලාවේ නව මගක් සොයා ගිය සුසංයෝගයක් ලෙසින් ඉතිහාසයට එක්වනවා. ප්‍රේමකීර්තිද අල්විස් කියන දේපද රචකයා අතිම ඔහු හඳුන්වන්නට මා හිතනවා අපි ඊට වඩා නම් කීපයක්ම ආදේශ කරන්න පුළුවන් කියලා. මොකද එතුමා දේපද රචකයෙකු පමණක් නෙවෙයි, චිත්‍රපට කතා රචකයෙකු, දෙබස් රචකයෙකු, ඒ වගේම අතිශය ජනප්‍රිය ගුවන්විදුලි හා රූපවාහිනී නිවේදකයෙකු යන නම් වලින් අපිට හඳුනන්න පුළුවන්. ඇත්තෙන්ම ප්‍රේමකීර්ති අල්විස් කියන ඒ මහා කලාකරුවා වැනි කෙනෙකු අපිට අපේ ජීවිත කාලයේදී නැවත හමු වන්නට වෙන්නේ නැහැ කියලයි මගේ අධිකතර විශ්වාසය. මොකද එතරම්ම දක්ෂතා සපිරි කලාකරුවෙකු මා හිතන්නේ අපිට මුණ ගැහෙන්නේ නැහැ. ඔහු සැමරීම් වස් ගුවන්විදුලි සංස්ථාව විහින් ඇත්තෙන්ම මෙවැනි සත්කාරයක් සිහිපත් කරලා මේ ඔහු පිළිබඳව ගුවන්විදුලි දර්ශනහනක් නිෂ්පාදනය කිරීමම අපිට විශාල සතුටක් දනවන දෙයක්. ප්‍රේමකීර්ති ද අල්විස් කියන ගේ පද රචකයා හැම නැත්තම් ඒ ගුවන්විදුලි ශිල්පියා හැටියට ගුවන්විදුලි සංස්ථාව මේ අවස්ථාවේ ඔහු මතක් කිරීම, සිහිපත් කිරීම සහ ඒ අනුස්මරණයේ උදෙසා වැඩසටහන කිරීම, ඒ වගේම ඒ වැඩසටහනට මා වැනි
කලාකරුවෙකු සම්බන්ධ කර ගැනීම පිළිබඳවත් මගේ අතිශය සතුටුපර කරන්න කැමති. මා හිතනවා ඔහු විසින් ගේපද රචනා කරන ලද නිර්මාණ මෙතෙක්යි කියලා ගණනය කරන්න මතර අමාරුයි. මා හිතනවා කොහොමත් ගීත 2000කට ආසන්න ගණනක් ඔහුගේ පෑන්තුලින් ගියවි ඇති කියලා. මා හිතනවා ශ්‍රී ලංකාවේ අධිකතර ගීත ප්‍රමාණය නැත්තම් අපි වෙනත් ගීපද රචකයන් හා සාපේක්ෂතා නැත්තම් ඔහුව සංසන්දනය කරන්න යනවා නෙවෙයි. කෙසේ වුණත් අධිකතර සංඛ්‍යාත්මක වශයෙන් බලනකොට ගීපද රචනා වැඩි වශයෙන්ම ගීපු රචකයෙකු හැටියට කලාකරුවෙකු හැටියට මා ඔහු මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. වැලකින් තනිවි වනමෙද සරණා කැකුළු තුරුණු යාමි ඇතිකුට ඇත්දල යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමි පෙරලුණු ඔරුවක් ලෙස පාවෙන දිවියේ තුවල් මසාදී කොඩගනු රිසින් වෙහෙසෙන මියුම් ලැසී වැලකින් තනිවි වනමැද සරණ කැකුළු තුරුණු යාමි ඇදෙකුට ඇත්දල මට ඔබගේ ප්‍රේමී ප්‍රේමකීර්ති දල්විස් සොයිරාගේ ගුණානුස්මරණය සමරන මේ වෙලාවේ මං හිතන්නේ අපිට අදත් ඔහු අපේ හදවත් තුළ ජීවත් වෙනවා. ඔහු ලියූ හැම ගීයක්ම මං හිතන්නේ අපේ හිත තුළ සනිටුහන් වෙලා තියෙනවා. ඒ තරම් අර්ථවත් ගීත ඔහු අපේ සංගීත ක්ෂේත්‍රයට දායද කරලා තිනවා. ඉතින් මටත් අපේටත් ඔහුව දැන හඳුනා ගන්න ලැබුණේ 70 දශකයේදී වගේ. ඉතින් ගොඩාක් අපිට සමීපව අපේ සහෝදරත්වයෙන් ඇසුරු කරන්න ලැබුණා. මොකද වික්ටර්යාගේ ශාස්ත්‍ර සංගීතයේදී නිතරම අපිට ඔහුව මුණ ගැහුණා. ගුවන්විදුලියේ මම ළමා වැඩ ස්ථාන කරන අවදී පටන්ම තමයි ප්‍රේම අයව දැන හඳුනා ගන්න ලැබුණේ. ඒ මිත්‍රත්වයේ තවත් ගොඩාක් දුරදිග ගියා අපිත් සමග සම්බන්ධ වීමත් නිසා. ඉතින් ප්‍රේම අයියා අප දෙදෙනාටම ඉතාම හරවත් සාහිත්‍යමය වටිනාකමකින් යුතු ගීත අපිට නිර්මාණය කරලා දීලා තියෙනවා. රැලකින් තනිමී පුංචි දුවේ කෙදිනද කුඩු හදන්නට ඔබ දැක ගැනීමේ කරුණාව විහෙරමල්වේ බුදු දේවි ප්‍රය ඔයනි ගීත රාශියක් මට මේ අවස්ථාවේදී සිහිපත් වෙනවා. ඒ හැම ගීයකටම මම හිතන්නේ අපෙනුත් සාධාරණයක් වුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ප්‍රේම අයියා කියන්නේ මම හිතන්නේ අපේ ලොකු කුඩා කාතරත් ප්‍රසාදය දිනාගත් නිවේදකේ කවියෙක් ගීත රචකයෙක්. ඉතින් ඔහුව මං හිතන්නේ අපේ හිත්වලින් කවදාවත් නැකී අය කියලා. ඒ තරම් ඔහු අපේ සංගීත ක්ෂේත්‍රයටත් අපේ ලොකු කුඩා කොයි සැම කාතරත් හොඳ නමක් දිනාගෙන හොඳ දේවල් කරලා අපේ රසිකයින්ට බෙදා දීලා තියෙනවා. ඉතින් ඔහුගේ නිර්මාණ තුළින් ඔහු තාමත් අපේ හදවත් තුළ ජීවත් වෙනවා. මම නිරංජලා සරෝජි. සතුගිති රජෙකුට අත් දෙක දෙන්නයි මව්පිය මා හෙතුවේ වික්මෙති පින්වත සිතුලයේ බැව් නඳවා ගත යුතුවේ. සතුගිති රජෙකුට අත් දෙක දෙන්නයි මව්පිය මා හෙතුවේ වික්මෙති පින්වත සිතුලයේ බැව් නඳවා ගත යුතුවේ. Thank you.
වගකමක් නැති ගලරන් කලියක දිව පෝජන රස නැතුවට කමක් නැති සෙනෙහස උතුරන හෙවනක පතකට මටලුණු මිරිස ඇති සංගීති රජෙකුට අත් දෙක දෙන්නයි මේ 10 වෙනි මැදිරිය හරහාට මේ මේසෙ තුමුණ තමයි මන් දන්නේ. මේ පියානෝ එකත් ඒ වගේම තිබුණා. ඒකට මේ මැදිරිය තුළ තමයි මම මුලින්ම මගේ මේ කලා ජීවිතය ආරම්භ කළේ මේ අවුරුදු ගණනාවකට පෙර 1959 අවුරුද්දේදී. ඒකට මට වයස අවුරුදු 12යි. ඒ දවස්වල දේවල ළමා පිටියේ වැඩසටහන. ඒ හැම වැඩසටහනක්ම ප්‍රචාරය වුණේ මේ 10 වෙනි මැදිරියත් 5 වෙනි මැදිරියත් එකතු කරගෙන වැඩි කොටස ප්‍රචාරය වුණේ 10 වෙනි මැදිරිය. එතකොට අපිට මතකයි අපි හිටපු ගෙවල් වල තිබුණා රෙඩි ෆියුෂන් කියලා යන්ත්‍රයක් ඒ කාලේ. ඔය රෙඩි ෆියුෂන් එකක් අපේ ගෙදරත් තිබුණා. එතම හරියාසයෙන් මේ ගුවන්විදුලි වැඩසටහන් වල සවන්්‍යමු කරන්න. එක දවසක් නිවේදනයක් ගියා ළමා වැඩසටහන් වලට සහභාගී කරගන්න ශිල්පීන් තෝරා ගන්න පරීක්ෂණයක් තියෙනවා කියලා. මේ ඔය රෙඩිවිෂන් එක ඇහුණා. ඒක මම තමයි සල්ලි ඉල්ලගෙන පෝස්ට් කාඩ් එකක් දැම්ම උකට. ඊට පස්සේ මට මේ කාර්යාලයෙන් ගිහින් තිබුණා පරීක්ෂණයට එන්න කියලා. මම පරීක්ෂණයට ආවා. හැබැයි ආවේ මේ කතා කරන්නවත් තරවට මෙවට නෙමෙයි සින්දු කියන්න ආවේ. ගායකෙක් වෙන්න. ඉතින් ගායනාංශි ඒ කවියක් කියන්න කිව්වා ගීතයක් ගායනා කරන්න කිව්වා. එතකොට තිබුණු ළමා ගීතයක් මම ගායනා කළා මට මතකයි. පස්සේ සුමාන දීගිරි ඊට පස්සේ මට ලියුමක් ගියා. ඔබ සමර්ථ වෙලා තියෙනවා ළමා වැඩසටහන් වලට ගී ගායනා කිරීම සම්බන්ධයෙන් යථා කාලෙදි දැනුම් දෙනවා කියලා. ඒත් ඔහොම ගීල ටික කාලයක් කරනවා තවත් ලියුමක් ගියා. ඒ ලියුම අරගෙන මම ආවා අපේ අම්මත් එක්ක මට මතකයි මේ කාර්යාලය ඉස්සරහට ආවා. ප්‍රේම කීර්ති පුංචි දරුවන්ට ඉතාමත් ඇලුම් කළ කලාකරුවෙක්. මාධ්‍යවේදියෙක්. ඔහුගේ ගී නිර්මාණ තුලත් ඒ ගැඹුරිය තිබුණා. පුංචි පන්තිවල හැබෑම දුරතල් කොහෙන්ද මේ පොඩි නෑදෑයු දෙන්න පාටන් අරගෙන ආවෝ මේ පොඩි පැටවුන් දෙමව්පියෝ උපහාසාත්මක ගීත කලාවක් බිහි කිරීමට පුරෝගාමී වූ ගීත රචකයෙකු වේ නම් ඔහු ප්‍රේමකීර්ති දල්විස්ය හාස්‍යමසු උපහාසාත්මක බවකින් යුතුව බිහි වූ මෙම ගී නිර්මාණ සමාජයට දෙන්නේ වදන් දහසකින් කිව නොහැකි අපූරු පණිවිඩයක්. හඳ මාමා උඩින් යතේ අපේ මාමා බිමින් යතේ මාමා උඩින් යතේ අපේ මාමා බිමින් යතේ හඳ මාමා උඩින් යතේ මාමා බිමින් යතේ ප්‍රේමකීර්තිගේ ගීත රචනා කලාව තුළ ඇති විශේෂත්වය වන්නේ ඔහු හැම විටම තවත් කෙනෙකු නොදකින කෝණයකින් යමක් දැස බැලීමයි. මේ මෞගුණ ගීතය තුළ ගැබ්ව ඇති සරල බවත් ඊට පාදක කරගත් උපමා උපමේයන්ද ඊට හොඳම නිදසුනක්. ආදරය ප්‍රේමය දෙස ප්‍රේමකීර්ති බැලුවේ හුදු බොළඳ සුන්දරත්වයට වඩා ගැඹුරින්. එය යථාර්ථයට කෙතරම් සමීපදැයි මේ ගීතයෙන් පසක්වේ. ප්‍රේමකීර්තිගේ මාධ්‍ය මෙහෙවර මෙතකයි කියා කීමට බැරි තරමේ විශාල පරාසයක විහිදෙන්න. අපටද ගුරු වූ මේ මාධ්‍යවේදියා තුළ
ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාවක්ද ලගන්නා ඉදිරිපත් කිරීමේ කලාවක්ද තිබුණා. ඔහු ඉදිරිපත් කළ ශනිදාස ආදිය සැරිසරවැනි ගුවන්විදුලි වැඩසටහන්ද අඳුනවැනි රූපවාහිනී වැඩසටහන්ද ජනතාවට අලුත් අත්දැකීම් වුණා. දෛනික කාලගුණයේ දැන ගැනීම අපට දෙහිවින් අත්‍යවශ්‍ය නුනත් මොහොතින් මොහොත වෙනස් ස්වරූපයක් ගන්නා ලෝකයේ කාලගුණික තත්ත්වය පිළිබඳව සෑම තත්ත්වයකදීම සිදුවන වෙනස්කම් දැන ගැනීමේ අනිවාර්යතාවයක් ඇති ප්‍රධාන කොටස් දෙකක් ලෝකයේ සිටිනවා. ඒ ගුවන් නැවියන් සහ නාවිකයන්. ගොඩබිමින් නිතර ඈත්වන මෙයින් එක් කොටසක් ගැඹුරු දියේ, අනෙක් කොටස අඩි දහස් ගාණක් උස ගැඹුරු ආකාශයේ මිනිස් ජීවිත සමග කරන සටනේ සාර්ථකත්වයේ රඳා ඇත්තේ කාලගුණයේ සමගයි. ගුවන් නැවියෙකුට රටකින් රටකට පියාඹා සැතපුම් දහස් ගණනක් දුර ගුවන් යානාවක් පදවාගෙන යන්නට අත්‍යවශ්‍ය වන මේ කාලගුණය පිළිබඳ වාර්තාව මොහොතින් මොහොත ඔහුට සැපෙන්නේ කෙසේද? අද පුදු ප්‍රමව දිසයි ඒ දැක්කේ කීය වනී දුරපා ගඟ අද හරි කොසරයි තැන තැන ඇති පල පුදු දුරපා අද පුදු ප්‍රමව දිසයි ජාතික උරුමය කියලා ඒ කාලේ. ඒ වැඩසටහනට දවසක් හැන්දෑවම මම එනකොට රූපායින්දුමති රංජිනි වල්කාන්ති පිරිස, එතකොට දැන් වල්කාන්ති නන්දසිරි මේ ගීතයක් සරල ගීයකට
සරලින් වැඩසටහනට කියන්න ඇවිල්ලා ඒ ගීතේ වචන අනුමත කරලා නැහැ. නමුත් ඒ වෙලාවේ රෙකෝඩින් එක තියෙන්නේ. ඒ කියන්නේ පටිගත කරන්න ඕනේ. ඉතින් මම මේ ජාතිගුරු වැඩසටහනට ඇවිල්ලා වෙළඳසේවියේ මැදිරියේ ඉන්නකොට ඒගොල්ලෝ දන්න සාමාන්‍ය මේ කවියද්දයක් පත්‍රවල එහෙම ලියලා තියෙන නිසා මම මොකක් කර කරන්න බුණුවන් කියලා. ඊපස්සේ රූපයින්දුවතිත් මල්ගන්දිත් ඇවිල්ලා කිව්වා මේ අනේ ප්‍රේම ගීති මෙහෙම එකක් කළා කියලා. දැන් මේක කොහොමද රෙකෝඩ් කරන්න ඕනේ? සින්දුවට වෙන වචන ටිකක් දාලා දෙන්න කියලා. ඉතින් මේක කාන්තාවන් දෙදෙනෙක් ගායනා කරපු යුග ගීයක් නිසා ඒකට අදහසක් කල්පනා කරලා මම ලිව්වා මේ හදපු දසුනේ සෙනෙහස බැඳුනේ යුගයක පිය සටහන් මැත්තේ ප්‍රාණිත එක්කනා කියන ජීවන මිවිඳු කඳුලක් කියලායි ඔහු ළඟ ඔබ මෙන් මා ඇත්තේ කියලා. ඒක තමයි මගේ පළවෙනි ගීතේ. මට මතකයි ගීතේ මම ලිව්වේ බිත්තිර හේතු කරලා කොලි කරදාසි. එතනින් ගියා මඩල රත්නායක මහත්මයා. ඔක බලාගෙන ගියා. ඊට පස්සේ තමයි දඬ ගාලා කිව්වා මේ ප්‍රේම ගීතයේ බිත්තිවලට කණුවලට කියලා සින්දුල යන පුරුදු වෙන්න එපා. ටිකක් කල්පනායෙන් සින්දුල යන ලියනවා නම් කල්පනා කරලා සින්දුල යන පටන් ගන්න කියලා. අප දැස්මයිමේ රැඳෙන්නට මේ කුරිරු සමාජය ඒ සුන්දර මිනිසාට අවසර නොදුනි. ඒත් අප හදාරන පුරා ඔහු නිසැකවම නිරතුරුවම අප සමග රැඳී සිටින බව සැබෑවකි. ප්‍රේම කීර්ති නම් මාධ්‍යවේදියාගේ හඬ නිරන්තරව අප හදවතේ නින්නාද වේ. ප්‍රේම කීර්ති නම් ගීත රචකයාගේ ගීපද නිරතුරුව අප හදවත් අපූර්ව ලොවක් තුළට රැගෙන ගොස් ආනන්දනීය වින්දනයකට අපව යොමු කරයි. ප්‍රේම ඔබ තවමත් අප සමගයි. මමත් මෙහෙම මෙතන ඉන්නවා තනි තරුවේ තනි තරුවේ ඔබට ඔබම පුතේන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා නිතග නිතග පැටලි පැටලි මුවග මුවග ඇලලි ඇලලි නෙතග නෙතග පැටලි පැටලි මුවග මුවග ඇලලි ඇලලි මෙතෙක් දුරක් එක් වී පැමිණි මෙහෙම
මෙතන ඉන්නවා. අරණි ලතෙරි ලතෙරි වැඳෙනු බැරිව ඉකිලි ඉකිලි. මහද අරණි ලතෙරි ලතෙරි වැඳෙනු බැරිව ඉකිලි ඉකිලි. මගෙන් ඉවත ඇදිලා සැනසී මෙතන ඉන්නවා.